සාමාන්‍ය සමයේ 25 වෙනි සතියේ සෙනසුරාදා පළමු වන කියවීම ධර්මදේශකයාගේ පුතෙන්ගත් පාඨයකි. තරුණය, ඔබේ යෞවන වියේදී ප්‍රීතිවන්න. ඔබේ යෞවන දවස්වල ඔබට සිත් සතුට ලැබේවා. ඔබට රිසියයි පෙනෙන පරිද්දෙන් ඔබ හැසිරෙන්න. එහෙත් මේ සියල්ල ගැන දෙවියන් වහන්සේ ඔබ විනිශ්චයට පමුණුවන බව දැනගන්න. ඔබේ දුක් කරදර ඉවතලා ජීවත් වන්න. මන්ද යෞවන කාලයත් වැඩිමහලු කාලයත් නිෂ්ඵලය. විපත්ති දවස් පැමිණෙන්නට පෙර ඔබේ යෞවන වියේදී ඔබේ මෞම්කාර දෙවියන් වහන්සේ සිහි කරන්න. මන්ද ඒවා ප්‍රිය නැතයි ඔබ කියන දවස් උදාවන්නේය. ඒ කාලයේදී ඉර හඳ තාරකාවල එළිය අඳුරවන්නේය. වෙහි වලාකුළු නොනැවතියෙන්නේය. ඒ කාලයේදී ගෙයි රැකවල්ලු වෙවුලන්නෝය. බලවන්තයෝ දුබලව කුදුවන්නෝය. අඹරන්නෝ ස්වල්ප බැවින් ඇඹරීම නවතින්නේය. කවුළුවලින් බලන්නන්ගේ ඇස් අඳුරුවන්නේය. වීදියේ දොරවල් වසනු ලබන්නේය. ඇඹරීමේ ශබ්දය හීනවන්නේය. කුරුල්ලාගේ හඬටද ඔහු අවදිවන්නේය. ගායිකාවන්ගේ ගී හඬ දුබලවන්නේය. කඳුවලට නැගීම භීතිය පමුණුවන්නේය. සක්මන් කිරීම බියට කරුණක් වන්නේය. ඔබේ හිසකේ කොට්ටම්බා ගසේ මල් මෙන් සුදුවන්නේය. ඔබ පළගෙටියා මෙන් ගාටමින් යන්නේය. ඔබේ කායික ආසා පහව යන්නේය. මන්ද මිනිසයා තමාගේ සදාතන නිවසට යන්නේය. විලාප කියන්නෝද වීදිවල ඇවිදින්නෝය. එසේ වන්නේ රිදී දාමය හා රන් බඳුන වැටි කැඩෙන්නටත්, විය කඩිත්තේ කලය බිඳෙන්නටත්, ලිඳේ රෝදය කැඩෙන්නටත්, අපේ ශරීර වරක් තිබුණු ලෙස පොළවේ දූවිල්ලට හැරී යන්නටත්, මිනිස් හුස්ම එය දුන් දෙවියන් වහන්සේ වෙත හැරී යන්නටත් පළමුවෙන්ය. සියල්ල නිසරුය. සෑම දෙය නිසරුයයි ධර්මදේශකයා පවසයි. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂක ලෝක්තුමන් විසින් දෙන ලද දේව වාක්‍ය නම් මෙසේය. නම් වෙන පරිච්ඡේදයෙන් 43 සිට 45 දක්වා. ජේසුස් වහන්සේ සිදු කළ සියල්ල ගැන හැම දිනම පුදුමව සිටියේදී උන්වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට මා කියන දේ සාවධානව සිතට ගන්න. මනුෂ්‍ය පුත්‍රයානෝ මිනිසුන් අතට පාවා දෙනු ලබන සේකයි වදාළසේක. එහෙත් ඔවුන්ට ඒ කීම අවබෝධ නොවිය. එය ඔවුන්ට නොවැටෙන ලෙසින් සැඟවී තිබිනි. ඔහු ඒ කීම ගැන උන්වහන්සේගෙන් ඇසීමටත් බිය වූහ. සුවිශේෂ වාක්‍යසේය. ක්‍රිස්තුමත් තුළ ප්‍රේමවන්ත සොයුර සොයුරින් අද ක්‍රිස්තුන් වහන්සේ තමන්ගේ ගෝලයන්ට ප්‍රකාශ කරනවා, තමන් මනුෂ්‍ය පුත්‍රයාණන් මිනිසුන්ගේ අතට පාවා දෙනු ලබනවයි කියලා. දැන් එතකොට මේ කීම ගෝලයන්ට තේරුම් යන්නේ නැහැ. නමුත් ක්‍රිස්තුන් වහන්සේ මිය ගිහිල්ලා උත්තරණයට පස්සේ තමයි ක්‍රිස්තුන් වහන්සේ මොකක්ද මේ කිව්වේ කියලා ගෝලයන්ට හරියටම ප්‍රත්‍යක්ෂව තේරුම් යන්නේ. ප්‍රේමවන්තනි, දැන් මෙතන මේ ක්‍රිස්තුන් වහන්සේගේ කීම තුළ අපිට මොකක්ද ඇඟෙන්නේ? අපිට ඇඟවෙන දේ තමයි ක්‍රිස්තුන් වහන්සේ දැනගෙන හිටියා ක්‍රිස්තුන් වහන්සේව තමන්ගේම ගෝලයෙක් පාවල දෙනවයි කියලා. ඒ පාවල දීම තුළ තමන්ට මැරෙන්නට සිද්ධ වෙනවයි කියන දේ ක්‍රිස්තුන් වහන්සේ දැනගෙන හිටියා. ආයතකට මෙච්චර දෙයක් දන්න ක්‍රිස්තුන් වහන්සේ මේ ජූදස් කියන තමන්ගේ ගෝලයාට ශාප කෙරුවේ නැහැ, වෛර කෙරුවේ නැහැ. ඔහුටත් ආදරය කළා. ඔහුටත් අර අනෙක් ගෝලයන්ට සලකනවා වගේම ආදරෙන් සැලකුවා.
ප්‍රමාතේනි මෙතන අපිට බොහොම ලස්සන කරුණු කීපයක් පහදලා දෙනවා. එකක් තමයි තමන්ට වෛර කරන තමන්ව පාවල දෙන්නට ඉන්න කෙනාට වුණත් ආදරය කරන්නට ක්‍රිස්තුස් වහන්සේට පුළුවන් වුණා. දැන් අපේ ජීවිතේ බලන්න අපිට හැඟුණොත් ප්‍රත්‍යක්ෂව අපි දැනගත්තොත් මෙන්න මේ කෙනා තමයි මාව දවසක මරන්නේ මාව අගාධයට වට්ටන්නේ මේ පුද්ගලයායි කියලා. අපි මේ පුද්ගලයාට කොයිතරම් වෛර කරයිද? ඒ පුද්ගලයාව මරා දමන්නේ නැතුව ඉඳීද අපි? නමුත් ක්‍රිස්තුස් වහන්සේ එහෙම කළේ නැහැ. ප්‍රේම කළා. මෙන්න සතුරන්ට ප්‍රේම කිරීමේ ගුණාංගය ක්‍රිස්තුස් වහන්සේ මෙන්න මේ තුල ප්‍රකාශ කරනවා. ඊළඟට ප්‍රේමවන්තයනේ ක්‍රිස්තුස් වහන්සේ අපි දකිනවා. උන්වහන්සේ දන්නව දැන් මේ යූදස්ගේ පාවා දීම තුල උන්වහන්සේට මැරෙන්නට සිද්ධ වෙනවයි කියලා. එතකොට ක්‍රිස්තුස් වහන්සේ මේ මරණයෙන් පලා ගියේ නැහැ. දැන් අපි දැනගත්තොත් එහෙම අපිව මැරෙන්නට අපව මරන්නට සැලසුමක් තියෙනවයි කියලා. අපි ඊළඟට කරන දේ තමයි ඒ මරණයෙන් ගැලවෙන්නට උත්සාහ කරනවා. ඒ මරණය තුලින් අපට වෙන්නට යන හානිය වළක්වා ගන්නට ඒ මරණය කියන හානිය වළක්ව ගන්නට අපි උත්සාහ කරනවා. පුළුවන් තරම් අපි උත්සාහ කරයි ඒ මරණයෙන් පලා යන්නට. අහිමනම් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් පලා ගියේ නැහැ. එතකොට මරණයෙන් පලා ගියේ නැහැ කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තමන්ව පරිත්‍යාග කළයි කියන දෙයි මෙන්න මෙතනදී අපිට ප්‍රකාශ වෙන්නේ. ඒ කියන්නේ කවුරුත් ක්‍රිස්තුස් වහන්සේ වල්ලලා බලහත්කාරයෙන් මැරුවේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ අපිට තියෙන ප්‍රේමය නිසා මම්මගේ ජීවිතය ඔබට දෙනවා, ඔබ වෙනුවෙන් මම්මගේ ජීවිතය පරිත්‍යාග කරනවායි කියන ජීවිත පරිත්‍යාගයට යාම තමයි මේ තුන අපිට ප්‍රකාශ වෙන්නේ. බලන්න ප්‍රේමවන්තයින් ක්‍රිස්තුස් වහන්සේ මොනතරම් අපිට ආදරය කරපු කෙනෙක්ද. උන්වහන්සේ තම කැමැත්තෙන්ම උන්වහන්සේගේ ජීවිතය අප වෙනුවෙන් පරිත්‍යාග කරනවා. ඊළඟට අපි දකිනවා දැන් ක්‍රිස්තුස් වහන්සේට හිතෙන්නට ඇති මේ ජූදස් මගේ පාවා දෙන්න මං දිනක මැරෙනවායි කියන මේ දේවල් ක්‍රිස්තුස් වහන්සේට දැනෙද්දී ක්‍රිස්තුස් වහන්සේට වේදනාවක් බියක් ඇති වෙන්නටත් ඇති මිනිසෙක් විදියට. නමුත් මේ සියල්ල පරයා යන තවත් අදහසක් සිතුවිල්ලක් උන්වහන්සේ ඇති කරගත්තා. ඒක තමයි දේව සැලැස්මට නතුවීම. දෙවියන් වහන්සේගේ කැමැත්ත මම මියදිලා මේ ජනතාවව බේර ගන්නවා නම් ඒක නම් දෙවියන් වහන්සේ කැමැත්ත, මම ඒකට ඉඩ හරිනවා. මෙන්න මෙවැනි දෙවියන් වහන්සේගේ සැලැස්ම තුල මුළුමනින් යැපෙන ස්වභාවයක් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණා. ප්‍රේමවන්තින් අපි තුලත් තියෙන්නට ඕන. දෙවියන් වහන්සේගේ සැලැස්මට ධනාත්මකව ප්‍රතිචාර දැක්වීම. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්ම කොයිතරම් කටුක දෙයක් වුණත්, බැරෑරුම්ව මගේ ජීවිතයට වේදනාව මුසු කරන දෙයක් වුණත්, ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් මම ඊට අවනත වෙනවා, මම ඒක බාර ගන්නවයි කියන මෙන්න මේ ශ්‍රද්ධාව, මෙන්න මේ අධ්‍යාත්මය අපි හැම කෙනාටම තියෙන්නට ඕන ප්‍රේමවන්තයනි. අන්න එතකොටයි අපි දේව දරුවෝ වෙන්නේ, අවසානයේදී සදාතන ජීවනය අපිට හිමි වෙන්නේ. අන්න එතකොටයි ඔබට ජේසු පිටයි.